නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම වාර්තා කරලා තියෙන්නේ. ඉතින් අපි මේ ගැන හරි පුදුම වෙනවා. අම්මලා 900 ගානකගේ පැමිණිලි. ඒ වගේම පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවම කියලා තියෙනවා 100 ගණනකගේ සැක සහිත කටයුතු තියෙයි කියලා. ඒ තියෙද්දිත් අද විශේෂයෙන්ම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ලියවිලි බාර දීලා තියෙන්නේ ශාපිෂී ශාබ්දීන් මහතා වරදක් නොකළ බවට තොරතුරු අනාවරණය නොනැහින්. වරදක් කරපු බවට තොරතුරු අනාවරණය නොනැහින් කියලා. ඉතින් මේක මහ පුදුම රටක්. මේ රටේ අපි ජීවත් වන්නේ ඇයි කියලා අපට හිතෙනවා. අද විශේෂයෙන්ම මංගලිකා කියලා මහත්මිය මීට වසරකට කලින් අයට සිදුවෙච්ච, ඒ කියන්නේ කිසා ගෞතමියක් වගේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පොලිස් කොමිෂන් සභාවට වාර්තා කරලා තියෙන්නේ ශාපි ශාබ්දීන් වෛද්‍යවරයා කිසිම වරදක් කරපු බවට තොරතුරු අනාවරණය වරදක් කරපු බවට තොරතුරු අනාවරණය නොවන බව. ඒ කියන්නේ ඔහු සම්පූර්ණයෙන් සුද්ධ කරලා තියෙනවා. ඉතින් මම දන්නේ මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ ඇයි කියලා. මේ රටේ විශාල නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා, මහජනයාගේ වැටුප් ලබනවා. අම්මලා 900 ගානක් වාර්තා කරලා තිනවා තමන්ට මද සරුභාවය ඇති වුණා කියලා. CID එකම අධිකරණයට වාර්තා කරලා තිනවා 100 ගණනක් පිළිබඳ පරීක්ෂණ ඉදිරිපත් කළ යුතුයි කියලා. අද විශේෂයෙන්ම මංගලිකා මහත්මිය අත් වශයෙන්ම ඇයට අත්වෙච්ච ඛේදනීය ඉරණම, ඇගේ දරුවා පළවෙනි දවස් ඉපදුනාට පස්සේ කිරි බිව්වා, හොඳින් හිටියා, දෙවනි දවසේ ඇයට හෘද අමාරුවක් තියෙනවායි කියලා සාමාන්‍ය වාර්තාවට දාලා තිබුණා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඇය මිය ගියා. ඉතින් ඒ දරුවගේ කකුල් වල කැපුම් තුවාල තියෙනවා. මේ ගැන කිසි කෙනෙක් ප්‍රශ්න කළේ නැහැ. CID එකට මේ ගැන වාර්තා කරලා තියෙනවා. පොලිසියට ගියාම පැමිණිල්ල බාරගන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තුළ තමයි අද අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ආවේ. මේක ශාපශාබ්දීන්ගේ මිනි මැරුම. මේ මිනි මැරුම පිළිබඳ චෝදනාව තමයි අද අපි ඉදිරිපත් කළේ. මෙන්න දරුවගේ පින්තූරය. මේ දරුවගේ කකුල් වල මේ කැපුම් තුවාල තියෙනවා. එතකොට මේ දරුවා පිළිබඳව දැන් යලි පරීක්ෂණේ පටන් ගන්න ඕන. මේක තමයි මේ ලංකාවේ බරපතලම පින්තූරය කියලා මම හිතනවා. මේ රටට සිද්ධ වෙමින් කරපු අපරාධය පිළිබඳ ඉතාම සංවේදී පින්තූරයක්. ළමයා ලැබිච්ච ගමන් පළවෙනි දවසේ කිරි බිව්වා, දෙවෙනි දවසේ අමාරුයි කියලා සාමාන්‍ය වාට්ටුවකට දැම්මා, තුන්වෙනි දවසේ මැෂින් එකට හයි කර හෘද අමාරුවක් තියෙනයි කියලා, ඊට පස්සේ මිය ගියා, ඊට පස්සේ මරණය පිළිබඳ වාර්තා දෙකක් තියෙනවා. ඒවා පිළිබඳින පරස්පරතා හා සැක නිසා තමයි අද මේ සහගහන අපරාධය පිළිබඳ වහාම පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ කොමිෂන් මේ පොලිස් කොමිෂන් එකෙන් අද ඉල්ලන්න තීරණය කළේ. අද අපරාධ මේ CID එකට අපරාධ මේ විමර්ශනය කරන ආයතනයට ගිහිල්ලා පරීක්ෂණ කරන ආයතනයට ගිහිල්ලා කතා කරලා වැඩක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි හුඟක් කනගාටු වෙනවා. ඇයි අපි මේ රටේ ජීවත් වෙන්නේ කියලා හිතනවා. ඉතින් ඒ මංගලිකා මහත්මිය අද LRT සත්කමක් කරලා තියෙනවා. තවත් දරුවෙක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඇයට ඇයගේ දරුවා මිය යාම ස්වභාවික මරණයක් නොවේ කියන සැකය මත අද අපි මෙම පොලිස් කොමිෂමට ඇවිල්ලා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දුන්නා. අපි ආයෙත් බලාපොරොත්තු වෙනවා පොලිස් කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ මැදිහත් වෙලා මේ අම්මට සාධාරණත්වය ඉෂ්ට කරන්න, මේ මියගිය දරුවාගේ අපරාධය රටට හෙළි කරන්න කියලා අපි ඉල්ල හිටනවා. මේක මම හිතනවා මේ පින්තූර දැක්කොත් ඇස්වලින් කඳුළු නොයන කෙනෙක්, මං කියන හැමෝගෙම ඇස්වලට කඳුලක් උනායි කියලා අපි කල්පනා කරා. ඒ තරම් සංවේදී පින්තූරයක්. පළවෙනි දවසේ කිරි බීපු දරුවා, දෙවෙනි දවසේ සාමාන්‍ය වාට්ටුවකට දාන අමාරුයි කියලා, තුන්වෙනි දවසේ හදිසි ඒකකයට දානවා හෘදයේ වස්තුවේ ස්පන්දනය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ මැරෙනවා. අම්මල මිනි පෙට්ටියට දාපු දරුවා අන්තිමට කකුලේ මොනවද ගැට ගහලා තියෙන කියලා බැලුවම තමයි මේ කැපුම් තුවාල හමු වෙන්නේ. මෙන්න මේ මට තමයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලා දාන්නේ. අද වෙනකම් මේ පිළිබඳ විමර්ශනයක් නැහැ. ඒ නිසා තමයි අපි පොලිස් කොමිෂන් එකට ආවේ. ඉතින් මේ අපරාධයේ, මේ සහගහන අපරාධයේ පිළිබඳව රටට හෙළි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොලිස් කොමිෂන් සභාව මේකට මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.